At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. විශ්‍රාමික රිය අඩ්මිරාල් මොහන් විජේවික්‍රම මහතා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. චන්ද්‍රසිරි මහතා විසින් රචිත වියවුල සහ ස්ථාවරත්වය නැමැති ග්‍රන්ථයේ එළිදැක්වීමේ උත්සවය අද කොළඹදී පැවැත්වුණා. වියත්මඟ ආරම්භ කරාට පස්සේ අපි කල්පනා කරා විවිධ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළා. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ පොත් මුද්‍රණය කරලා ජනතාව අතරට ගෙනින් මේවා විශාල පොත් නෙවෙයි කුඩා පොත් පිංචවල්. මේ සඳහා අපි මීට ප්‍රථමයෙන් සෝදාපාලු වැනි පොත් පිංචවල් ඉදිරිපත් කරා ජනතාව අතරට. ඒකම අපි දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම විදේශිකයන් විසින් ඒ වගේම අපේ රට තුළ විවිධ දේශපාලන පක්ෂ විසින් ඒ වගේම සමහර රාජ්‍ය නොවන ආයතන විසින් පසුගිය රජය විසින් යුද්ධයක් කළා පමණයි ඒ යුද්ධයට හේතු වුණු ඒ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව වෙනුවෙන් කිසිම දෙයක් සිද්ධ කළේ නැහැ. එහෙම නැත්නම් අලුත් නමක් ගෙනාවා මේ රජය මේ සංහිඳියාව කියලා. නමුත් පසුගිය රජය විසින් මේ සංහිඳියාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිද්ධ කරා. විශේෂයෙන්ම මේ රටේ අවුරුදු 30ක් තිබිච්ච ඒ තත්වය ත්‍රස්තවාදයේ අවසාන කිරීමෙන් පස්සේ රට තුළ ස්ථාවරත්වය ඒ වගේම සාමය ඒ වගේම උතුරු නැගෙනහිර පළාත්වල සාමාන්‍ය තත්වය ගෙනීම සඳහා පසුගිය රජය විසින් විශාල වැඩ කොටසක් කරනු ලැබුණා. මම පුද්ගලිකව හිතනවා යුද්ධය ජයග්‍රහණය කළා වගේම ජයග්‍රහණය පශ්චාත් යුද සමයේ අපි සිදු කරා කියලා. විශේෂයෙන්ම මේ කාරණය පිළිබඳ අපි අධ්‍යයනය කළා. අපි විශේෂයෙන්ම ඒ සඳහා හොඳම දැනුම තියෙන ඒ සඳහා ඍජුව දායකත්වය දුන්නු ඒ ප්‍රදේශ දෙකේ ආණ්ඩකාරතුමන්ලා දෙපළ විසින් මේ අධ්‍යයනය සිදු කළා. අද මේ සම්මන්ත්‍රණය පවත්වනවා. ඒ වගේම මේ ස්ථාවර වියලුව සහ ස්ථාවරත්වය කියන කෘතිය එළිලා. දැන් මෙහිදී මම හිතන්නේ එතුමන්ලා සවිස්තරව පෙන්නුම් කරලා දෙනවා මේ පළාත් දෙක තුළ ස්ථාවරත්වය ගැනීම සඳහා පසුගිය රජය විසින් ගත් ක්‍රියාමාර්ග. වශයෙන්ම 3,00,000 පමණ ඒ ප්‍රදේශවලින් පැමිණි සිවිල් වැසියන් මූලික වශයෙන් ඒ කඳවුරුවල පහසුකම් සහිතව තබා ගැනීමත් ඒ වගේම බිම්බෝම්බ මේ ප්‍රදේශවල ඉවත් කිරීමත් කෙටි කාලයක් තුළ ඉන්පසු ඒ සියලුම අවතැන් වූවන් නැවත පදිංචි කිරීමත් යන විශාල කාර්යභාරයක්. විශේෂයෙන්ම මම දන්නවා මේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන සංඛ්‍යාවක් මුලින් ඉදිරිපත් වුණා. ඒවකට ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ඇහුවම කොපමණ කාලයක් ගත වෙනවද කියලා ඔවුන් දුන්නු පිළිතුර තමයි අවුරුදු 12ක් මේ බිම්බෝම්බ ඉවත් කිරීමට කාලය යනවා. නමුත් ඒ වෙලාවෙම ජනාධිපතිතුමා යුද හමුදාව යොදවලා ඔය අයට කිව්වා අපිට ඉතා කෙටි කාලයක් තුළ මේ අයව අවතැන් වූවන් පදිංචි කරන්නට අවශ්‍යයි. ඒ නිසා මේ පුළුවන් තරම් ඉක්මනින් මේ බිම්බෝම්බ ඉවත් කිරීම සිදු කරා. ඉතින් 70%ක් පමණ මේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යය සිදු කරේ යුද හමුදාව. අපිට පුළුවන් වුණා අවුරුදු 2ක් මාරක් වැනි සුළු කාලයක් තුළදී ඒ බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යය කරලා අවුරුදු 3ක් යන්නටත් ප්‍රථම ඒ සියලුම අවතැන් වූවන් පදිංචි කිරීම. දැන් මේ වගේ දේවල් විදේශිකයන් කළ කාර්ය ගැන අගෙයිමක් කළේ නැහැ. විශේෂයෙන්ම මීළඟට 13,000ක් පමණ රජයේ මේ හමුදාවන්ට බාර වුණු ත්‍රස්තවාදීන්ව පුනරුත්ථාපනය කරලා අවුරුදු 2කමාරක් තුල පුනරුත්ථාපනය කළා නැවත සමාජගත කිරීම. මම හිතන්නේ ඉතාමත්ම වැදගත් දෙයක් මුළු ලෝකෙම මෙවැනි අරගලයකට පස්සේ පුනරුත්ථාපනය කිරීම පිළිබඳව. අත වශයෙන්ම විවිධ බටහිර රටවල් අගය කළේ නැතත් මම දන්නවා ඇමරිකානු එක්තරා විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරු දෙදෙනෙක් මගෙන් අවසර ගත්තා මේ පුනරුත්ථාපනය ක්‍රියාවලිය පිළිබඳ. එයා මට කිව්වේ ලෝකේ කිසිම අවස්ථාවක් නැහැ මෙවැනි පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ගෙන ගිය. සම මේ ගැන අධ්‍යයනය කිරීම මම උන්ට අවසර දුන්නා මුල සිට. එයා තවමත් මෑතකදී එයා ලංකාවට පැමිණලා ඔවුන්ගේ ඒ අධ්‍යයනය කරගෙන යනවා. ඔවුන්ගේ ඒ වார்த்தාවන් අනුව ලෝකේ ඉතාමත්ම සාර්ථකව සිදු කළ පුනරුත්ථාපන ක්‍රියාවලිය. ඊළඟට සංවර්ධන කටයුතු මේ ප්‍රදේශය තුළ ඇතිවුණු සංවර්ධන කටයුතු. මේ හා සම්බන්ධව ආණ්ඩුකාරතුමන්ලා විසින් මේ සම්මන්ත්‍රණයේ සාකච්ඡා කරනු ලබන. වඩාත්ම වැදගත් වන කාරණයක් මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උතුරු සහ නැගෙනහිර
ප්‍රදේශවල ස්ථාපනය. මේ තමයි අපිට විශේෂයෙන්ම දෝෂාරෝපණය කරන දෙයක්. නමුත් ඇත්ත තත්ත්වය එය නෙවෙයි. අපි දන්නවා යුද සමයේ වසර ගණනාවක් තිස්සේ LTTE සංවිධානයට විරුද්ධ වුණු විවිධ අනිකුත් කණ්ඩායම් ක්‍රමයෙන් රජයට සහයෝගය දක්වන්නට පටන් ගත්තා. මේ අයව විවිධ රජයන් විසින් ආයුධ සන්නද්ධ කරා. තවශයෙන්ම අපි 2005 මේ රජය බාර ගන්න අවස්ථාවෙන්දී මේ විවිධ කණ්ඩායම් මිත්‍ර රජය සමග කටයුතු කරන මේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ වුණු අය හිටියා. මේ යුද්ධය අවසන් වුණාට පස්සේ දැන් ජනාධිපතිතුමා ඉතා දැඩි දේශපාලනික වශයෙන් මට අවශ්‍යදායක තීරණයක් ගත්තා මේ කණ්ඩායම් නිරායුධ කරන්න. මට මතකයි මේ තීරණය ගත්ත අවස්ථාවේදී එවකට අපිත් සම අපේ රජයේ හිටපු ඩග්ලස් දේවානන්ද ඇමතිතුමා මට කිව්වා මේ කාර්ය කරොත් ජනාධිපතිතුමා ඊළඟ මැතිවරණයේදී පරදිනවා. ඒ වගේම සිද්ධාර්ථන් එවකට අපිත් එක්ක වැඩ කරා. සිද්ධාර්ථන් මහත්මයා අද මං හිතන්නේ TN එකත් සමග ඉන්නේ පළාත් සභා මන්ත්‍රීවරේ. එතුමා මට කිව්වා මේ කාර්ය කරන්න එපා. මේ තවම ඒ සඳහා තත්ත්වය උදා වෙලා නැහැ. ඔබ මේ කාර්ය කළොත් TNA සංවිධානය බලගත වෙනවා. තවමත් TNA සංවිධානයේ ඉන්නේ LTTE සංවිධානයේ අය. ඒ නිසා මේ කාර්ය කරන්න එපා කියලා. නමුත් ජනාධිපතිතුමා කිව්වේ මට උතුරේ ඡන්දය පවත් පළාත් සභා ඡන්දය පවත්වන්නට ඕන. ඒ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා ආයුධ සන්නද්ධ වෙනත් අය සිටිනවා නම් ඒක කරන්නට බෑ. ඒ නිසා මේ අයගේව නිරායුධ කරන්න. නමුත් මේ වගේ දේවල් මං හිතන්නේ විරුද්ධවාදීන් ඒ වගේම ජාත්‍යන්තරයේ සමහර කොටස් අගය කළේ නැහැ. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගත් තීරණ. ළඟට උතුරු සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද පැවැත්වීම. මේ වගේ පශ්චාත් යුද සමයේ ස්ථාවරත්වය ගැනීම සඳහා කරපු විශාල වැඩ කොටසක් තිබුණා පසුගිය රජය විසින්. මම හිතන්නේ ඒකම මම හොඳටම දන්නා කාරණයක් තමයි අද බොහෝ දෙනා කතා කරන මේ රජය විසින් එහෙම නැත්නම් රජයේ හමුදා විසින් අත්පත් කරගෙන තිබුණු සිවිල් නිවාස සහ බිම් නැවත ඒ අයට බාර දුන්නේ නැහැයි කියන චෝදනාව. නමුත් ඇත්ත කාරණය තමයි 2015 අපි රජය බාර දෙන අවස්ථාවේදී 90%කට වඩා භූමි ප්‍රමාණයක් උතුරේ විශේෂයෙන්ම යාපනයේ අර්ධද්වීපයේ අපි නැවතත් ඒ අයිතිකරුවන්ට බාර දීලා තියෙනවා. ඒ වගේම නිවාස විශාල ප්‍රමාණයක් අපි බාර දෙනවා. මේවා අවුරුදු 20ක් 25ක් 20ක් පමණ කාලයක් තිස්සේ හමුදාව යටතේ තිබුණු නිවාස සහ භූමි. අපි දන්නවා යාපනයේ අර්ධද්වීපය 1998 අපි පාලනයට ගත්ත අවස්ථාවේ ඉඳලා යාපනයේ අර්ධද්වීපය පාලනය වුණේ හමුදා කඳුරක් වගේ. ඒ මුළු අර්ධද්වීපයම වටා බංකර් තිබුණා. හැම ගෙදරකම වගේ හමුදාව හිටියා. මම හිතන්නේ ජනරල් චන්දසිරි හොඳටම දන්නවා. එවකට හිටපු ආඥාපතිතුමා ඒ කාලේ ආණ්ඩුකාරතුමා වෙන්නට ප්‍රථමයේ එතම හොඳ හැටි දන්නවා කොහොමද යාපනයේ අර්ධද්වීපයේ තිබුණේ කියන කාරණේ. නමුත් අද වෙනකොට තියෙන තිබුණු தත්ත්වය සම්පූර්ණව අපි අපේ රාජපාලන කාලයේ ගෙනාපු දෙයක්. විශේෂයෙන්ම පලාලි අවට අධි ආරක්ෂක කලාපය හැර ඒ අධි ආරක්ෂක කලාපයත් අපි පුළුවන් තරම් අඩු කළා. අපිට අවශ්‍යතාවයට ප්‍රමාණය වෙන වගේම හැමතැනම තිබුණු කඳවුරු උපක්‍රමිකව අවශ්‍ය ස්ථානයන්හි පමණක් සීමා කරලා අපි නිවාස භූමි සියල්ලක්ම බාර දුන්නා. නමුත් මේ தত্ত্বය ඇත්තටම හරියට ජනතාව වෙතට ඉදිරිපත් වුණේ නැහැ. විශේෂයෙන්ම පිටරටට විදේශිකයන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙවැනි කරුණු හරි විදියට මම හිතන්නේ ඒ අය විසින් පෙන්වලා දුන්නේ නැහැ. මේවා විකෘති කර. මෙන්න මේ தত্ত্বය මම හිතන්නේ මේ රජය අද ගිහිල්ලා බොහෝ විට මම දැක්ක උත්සව පවත්වලා ඉඩම් බාර දුන්නා කියනවා. මම හිතන්නේ අපි බාර දුන්නු ඉඩම් වලට අමතරව කිසිම ඉඩමක් බාර දුන්නා කියලා. මෙන්න මේ යථාර්ථය මම හිතන්නේ ජනතාවට ගෙනෙන්නට තමයි අපි මෙවැනි අධ්‍යයනයක් කළා පොත් පිංචාක් ඉදිරිපත් කරන්නේ. මම හිතන්නේ මේ සම්මන්ත්‍රණේ විශේෂයෙන්ම ආණ්ඩුකාරවරු දෙපළ විසින් මේ පොත ලිවෙතින් ඒ ඇත්ත தত্ত্বය ජනතාවට ඉදිරිපත් කිරීම සඳහා තමයි අපි මේ කාර්ය සංවිධානය කරේ. විශේෂයෙන්ම මෙවැනි අද තියෙන ප්‍රශ්න පිළිබඳව අපි වියත්මග වලට සම්බන්ධ වෙලා තියෙන විද්වතුන් විසින් දිනෙන් දිනම අධ්‍යයනය කළා ජනතාව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.